आयुबवन उबेक्वाने स्वाधी निरुपवाहिनी सेवे मध्यान प्रोर्त विकाश्य समकेन। प्रतमेन प्रोर्ती सिरस्ताल। कोरोना रोगीन तुन्सीय हत्ते तुनक इये हमुएत्ती वेडिम गनन कोलंबीन वार्तावे। वेलिकड रिमांड बंदनागार वलत कोरोनाव हिस उसवन लकुनु येलरलत निरोधायने। लॉकडाउन कर तिबिये दीद बस नाहिरीन गिय आय अत्तरंगूट गन्न पुलीसियनुत गुवन हमुदाविनुत विशेष मेहयुं। वराय कटयुतु कडिनम करन्न कार्य साधक बलकायक एक्क मेहयुं मध्यस्थानयक। रिशाड गे एप इल्लीम प्रतिक्षेपाय विसी पहतेक याली रिमांड। पैय विसी हतरक दी लुव वेडिम कोरोना रोगीन गणन अमेरिकावेन वार्तावे। දැන් දේශීය පුවත් කොරෝනා රෝගීන් 373 දෙනෙක් ඊයේ දිනේදී හඳුනාගතා. එමෙන්ම කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. මේවන විට මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 15723 දක්වා ඉහළ කුස් තිබෙනවා. මේ අතරින් 10653 දෙනෙකු සුවය ලැබුවා. තවතරටත් රෝහල්වල ප්‍රතිකාර ලැබෙන පිරිස 5022ක් වෙනවා. රෝහල්වල වෛද්‍ය විමර්ශන යටතේ 428 දෙනෙකු පසුවන බවයි සෞඛ්‍ය අංශය සඳහන් කරන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 48ක්. අද උදැසන වින විට හඳුනාගත් ආසාදිතයන් 373 දෙනා අතරින් 369 දෙනෙකු දේශීය වහා සිව් දෙනෙකු විදේශයන්හි සිට මෙරට පැමිණි අයතරින් හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. ගත පොපේ 24 තුල වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 271ක් වනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු, කළුතර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙකු මෙන්ම පොලිස් නිලධාරීන් 20 දෙනෙකුද අලුතින් හඳුනාගත් පිරිසට ඇතුළත්. අද උදැසන වන විට මිනුවන්ගොඩ හා පෑලියකුට පොකුරෙන් ආසාදිතයන් 12226 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ පොකුරෙන් 3106 දෙනෙකු හා පෑලියකුට මත්ස්‍යවලඳපොළ පොකුරෙන් 9120 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. පුත්කලින් 30000ක් පමණ තවදුරටත් සෑන් නිරෝධායනයට ලක් කර සිටිනවා. ජපානයේ සිට අද දිනේ මෙරටට පැමිණි පුත්කලින් 16 දෙනෙකුද නිරෝධායනයට ලක් කෙරුණා. ඊයේ දිනේදී PCR පරීක්ෂණ 10111ක් සිදු කළා. ඒ අනුව මෙරට සිදු කර ඇති සම PCR පරීක්ෂණ සංඛ්‍යාව 637122ක් වෙනවා. කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳී සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව වැලිකඩ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල කිසිඳු නිලධාරියෙකුට බන්ධනාගාරයෙන් පිටතට යාමට අවස්ථාව හිමි නොවන බවටයි වාර්තා වන්නේ. බන්ධනාගාරයේ තුල කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා මෙවන විටත් පියවරකින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර කොරෝනා වසන තත්ත්වයේ හේතුවෙන් බොරැල්ල හා මැගසින් බන්ධනාගාර හරහා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන මන්ත්‍රීවරුන් 3 දෙනෙකු එම රැස්වීම සඳහා නොකැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාව තීරණය කර තිබෙනවා. මේ අනුව ශිවනිස්තුරේ චන්ද්‍රකාන්තන්, රිෂාඩ් බදියුදීන් සහ ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම අවස්ථාව හිමිවන්නේ නැහැ. කෙසේ වද පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වෙන අවස්ථාවකදී සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් ඔවුන් පාර්ලිමේන්තුවට කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ. බන්ධනාගාර තුල COVID-19 රෝගිය පැතිරීමේ යම් කිසි විදියක අවදානමක් හා ප්‍රවණතාවයක් අපි නිරීක්ෂණය කළා. මේ වගේ ස්ථානවල විශාල පිරිසක් ඉතාමත්ම සීමිත ඉඩ ප්‍රමාණයක වාසය කරනකොට මේ රෝගය ඉතාමත්ම ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. මේ රෝගීන් සඳහා හඳුනාගත් ස්ථානවල අතමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන මේ අවස්ථාවේදී පිහිටවල ඒ තැන්වලට ඕන්න පිටත් කර හැර තියෙනවා. ඒ වගේම බන්ධනාගාර තුලත් මේ සිරකරුවන් නිතර නිතර මිශ්‍ර වීම, වැළැක්වීම, ඒ වගේම උසාවි වලට විවිධ කටපුකා තියෙන උසාවි වලට සමහරලාට යන්න සිද්ධ වෙනවා. ඒව අවම කිරීම සහ අවශ්‍ය විදියට දුරස්ථ ක්‍රම වේද මගින් ඔවුන්ව උසාවි හමුවට පැමිණවීම වගේ දේවල් මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ වගේම ඒ බන්ධනාගාර තුල විසෙන රැඳවියන්, ඒ වගේම කාර්ය මණ්ඩලය හඳුනාගෙන ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමත්, තවත් රෝගීන් සිටීද හඳුනා ගැනීමත් මේ අවස්ථාවේදී සෑම ස්ථානයකම සිදු වෙමින් පවතිනවා. දීපවාලි උත්සවයේ සෞඛ්‍ය ආරක්ෂිතව නිවස්වලම සිට සමරන ලෙසටද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. හෙට දිනේදී දීපවාලි උත්සවය පැවැත්වෙනවා.
ඒ අවස්ථාව ඉතාමත් උත්කර්ෂවත් අවස්ථාවක් අඳමින් පැවැත්වීම තමයි සෑමගේ බලාපොරොත්තුව. නමුත් මේ අවස්ථාවේදී අපි දන්නවා අපේ රට තුළ තියෙන පත්ත්වයත් සමග සමහර දේවල් අපිට සීමා කරන්න සිද්ධ වෙනවා. ඒ ඉතාමත්ම වැදගත්ම දේ තමයි අපි සමීප වීම ඉතාමත්ම අවම කරන්න ඕන එකිනෙකාට ජංගම දුරකථනයක් නැත්නම් දුරකථනයක් පාවිච්චි කරලා සුබ පතන්න. ඒ විදිහට මේ අවස්ථාවේදී දීපාවලි උත්සවය සමරීම නිවසේ සිටම උත්කර්ෂවන්ත අන්දමින් කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එකඳු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් මෙතෙක් රජය මිලදීගෙන නැති බව රාජ්‍ය මාත්‍ය ආචාර්ය චණ්ඩ ජයසුමන මහතා පවසනවා. කොරෝනා වෛරස් මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂය කෙනා කල්තැබීමේ යෝජනාව පිළිබඳ මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් රාජ්‍ය මාත්‍යවරයා මේ බව කියා සිටියා. එතුමාලා කියනවා මොකද්ද කියන්නේ මේක ගෙනාවේ ආණ්ඩුවට නෙවෙයි පුද්ගලික අංශයට. අඩු ගානේ ක්ලිනිකල් ට්‍රයල් එකක්වත් කරන්නේ නැතුව තමයි මේක එකපාරටම එළියට දැම්මේ. අනිත් එක NMR එක මේ කොරෝනා වසංගතයට පස්සේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ඒකේ ප්‍රධාන විධායක නිලධාරී තුමා වෙනමම නෝටිස් එකක් ගැහුවා ඉස්සරහා. අද ඉඳලා මේකේ කිසිම දෙයක් අපි මැනුවල් බාර ගන්න නැහැ, ඔක්කොම ඔන්ලයින් විතරයි. මොකද කොරෝනා වසංගතය නිසා. නමුත් 19 වෙනිදා මේ ටෙන්ඩර් එකේ මේ සමාගමේ ඒවා ඔක්කොම බාර ගන්නේ මොනවද? මැනුවල්. PCR එක වෙනුවට ටිකක් රැපිඩ් ඇන්ටිබොඩි ටෙස්ට් එක කරන්නේ. එකක් තමයි කාලේ ඉක්මන් කර. දෙවෙනි එක මිලාඩු. ඇන්ටිජන් පරීක්ෂාව කියන්නේ PCR පරීක්ෂණය වෙනුවට කරන එකක් නෙමෙයි. ලොකු ප්‍රමාණයෙන් මේක පැතිරිලා යනකොට ලොකු පිරිසක් කෙටි කාලයක් තුල පරීක්ෂාව සඳහා යොදා ගැනීම සඳහා ගොඩනගපු පරීක්ෂාවක්. එතකොට මේ ඇන්ටිජන් පරීක්ෂාව අපි යොදාගත යුතුයි කියලා විවිධ අංශ මතබල කරා මාස කිහිපයක් තිස්සේ. රටේ තියෙන පබ්ලික් හෙල්ත් ඉමර්ජෙන්සි එකක් නිසා හදිසි ටෙන්ඩර් ගැඳවීමක් තමයි සිදු කරේ. මොකද සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය ගියා නම් සති ගණනාවක් ගත වෙන නිසා තමයි ඒ තීරණය ගත්තේ. ටෙන්ඩරේ විවෘත කරාට පස්සේ ඒ තාක්ෂණික ඇගයීම් කමියකට යවනවා. ඒ තාක්ෂණික ඇගයීම මේ වනතෙක් සිදු වෙනවා. ඒක ඉවර නැහැ. ටෙන්ඩර් එක තාම කිසිදු සමාගමකට රාජ්‍ය අංශයෙන් ලබා දීලා නැහැ. එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මේ වනතෙක් රාජ්‍ය අංශයෙන් මිලදී ආරන්නේ නැහැ. සත පහක් හෝ ඒ සඳහා වියදම් කරලා නැහැ. මේ වනතෙක් ඉදාවක් කිම් අපි ඒක කියනවා. රාජ්‍ය නරන්ද එමුතුමා කිව්වා මේක ඔන්ලයින් විදියට දාන්න ඕන කියලා. ඔන්ලයින් විදියට දාන්න ඕන ලෝකල් ඒජන්ට් ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගන්නයි ෆොරින් මැනුෆැක්චරින් සයිට් රෙජිස්ට්‍රේෂන් එකයි. මේ දෙක මේ වෙනකොටත් කරලා ඉවරයි. අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලම මේ ටෙන්ඩර් පටිපාටිය තුලදී කිසිදු වරදක් අඩුපාඩුවක් කරලා නැහැ. සම්පූර්ණ පාරදර්ශීභාවයෙන් තමයි මේක සිදු කරලා තියෙන්නේ. විපක්ෂයේ මන්ත්‍රීවරු හිතාමතාම මේක පාවිච්චි කරා මේ පෞද්ගලික අංශයට ගෙනීම සහ රාජ්‍ය අංශයට ලබා ගැනීම කියන කාරණා දෙක මිශ්‍ර කරලා වැරදි ප්‍රතිරූපයක් ලැබීම සඳහා රට තුලේ දරු කතානායකතුමනේ ටෙස්ට් කිට් එකක් කියන්නේ මොකක්ද කියලා නොදන්න අය තමයි විපක්ෂයේ හිටියේ. ඒගොල්ලෝ මුලින් හිතුවා මේක ඖෂධයක් කියලා. ඒක නිසා දරු කතානායකතුමනි මම මේක පෙන්වන්න ගෙනාවා. මේක තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. ගරු මන්ත්‍රීතුමනි මේක බොණ එකක් නෙමෙයි. මේක පාවිච්චි කරන එකක් නෙමෙයි. මේකේ ප්ලාස්ටික් කැල්ලක් තියෙන්නේ. මේක ඇඟ ඇතුළට දාගන්න එපා. දන්න දේ ගැන විතරක් කතා කරා නම් හොඳයි. නොදන්න දේ ගැන කතා කරලා රට නොමග යවලා මේ කොරෝනා වසංගතය පාලනය කිරීමට ඔබතුමාලා කරන්නේ ලොකු කරදරයක්නේ කරන්නේ. ගරු කතානායකතුමනි, ඉතා වැදගත් ත්‍රි ප්‍රශ්නයක්. දැන් ඔය දැන් ඊයේ මාත් එක්ක අපේ කේලිය රමුකල්ලා මෙතුමත් හිටියා. ඒ අවස්ථාවේ එතුමාටත් කියුණා මේ කට්ටලයට බේතක් කියලා. එහෙම වරදින වෙලාවල් තියෙනවා. මේක නෙමෙයි ඔබතුමාගේ පැණිය ගැන කියන්නේ. ඔබතුමා අර ගෙදර පෙරපු කසිප්පු ගැන කියන්න බැයිද? ඈ ඒක ගැන කිව්වොත් එහෙම මම පැණි ගැන කියලා දෙන්නම් ඔබතුමාට. ඔබතුමා ඊයේ විවාදයක් ගැන මමත් කිව්වයි කියලා පට්ටපල් බොරුමේ. අමෝලික බොරුවක් කිසිම අවස්ථාවක එහෙම සඳහනක් කරේ නැහැ. ඒ තරම් අඳබුල දෙයක් නෙමෙයි මම. එතුමාට ඒක තේරෙන්නේ නැති එක මට තේරුම් ගත්තා. ඒ නිසා මං කියලා දුන්නා. ඒකයි උනේ. බස්නාහිර පළාතෙන් පිටප කී අයත්‍රංකුට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර හෙට සහ අනිත්‍යා දෙදින තුල සියලු මගේ දුම්රිය අවලංගු කර ඇති අතර බාණ්ඩ ප්‍රවාහන දුම්රිය පමණක් දාවනිය වන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා. හුදකලා ප්‍රදේශවල සංචරණ නීති උල්ලංඝනය කරන පිරිස අතරංගුවට ගැනීම සඳහා ගුවන් හමුදාව සමග එක් වී අද දිනේද මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා විශේෂ විහිදුම් බලකායක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ. ල
ලංකාවේ පොලිස් බල ප්‍රදේශ 27ක් හුදෙකලා කර තිබෙනවා ඒ වගේම ග්‍රාම සේවකවසම් 5ක් හුදෙකලා කර තිබෙනවා හුදෙකලා කරන ලද ප්‍රදේශවල පුද්ගලයින් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට විශේෂ මෙහෙයුමක් ඊයේ දිනේදී ක්‍රියාත්මක කළා ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් සමග අද දිනේදීත් මේ මෙහෙයුම ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යාන ඒ වගේම ඩ්‍රෝන යාන උපයෝගී කරගෙන සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා හුදෙකලා කරන ලද ප්‍රදේශවල පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය කිරීමේදී ඒ වගේම බුද්ධ්‍යාංශ වාර්තාණුව පෙනිගොස් තිබෙන්නේ ඒ ප්‍රදේශවල ජනතාව ගෙන් සමහර දෙනෙක් නිරෝධායන රීතීන් වලට අනුව කටයුතු නොකරන බවට ජනතාවගේ යහපත සඳහා මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ ඩ්‍රෝන තාක්ෂණය සහ ගුවනින් අදාළ පුද්ගලයන් එක්රැස් වී සිටින ස්ථාන නිරීක්ෂණය කර ඒ අනුව අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලබනවා ඊයේ දිනේදී එවැනි අත්අඩංගුවට ගැනීම 15ක් පමණ සිදු කරනු ලැබුවා එම නිසා හුදෙකලා කරන ලද ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා නිරන්තරයෙන්ම නිවසට වී රැඳී සිටින්න කිසිම ආකාරයක සංචරණයක් සිදු කරන්නට එපා එහෙත් ඔබට හදිසි අසනීප තත්ත්වයක් ඒ වගේම හදිසි වෙනත් කටයුත්තක් සඳහා රෝහල් ගත වීමට අවශ්‍ය වෙනවා නම් ඕනෑම රෝහලක් වෙත ඔබට ගමන් කිරීමට හැකියාව තිබෙනවා ඒ සඳහා බලපත්‍ර අවශ්‍ය වන්නේ නැහැ බස්නාහිර පළාතෙන් පිටවීම සම්බන්ධයෙන් පනවා ඇති නිරෝධායන රීතිය තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවා යම් කිසි කෙනෙක් නිරෝධායන නියෝගයේ පැනවූ පසු බස්නාහිර පළාතෙන් පිටට ගොස් තිබෙනවා නම් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඔවුන් නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමටත් ඉන්පසු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් බලාපොරොත්තු වෙනවා මුහුණු ආවරණ දුරස්ථභාවය සහ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධව මේ වන විට 180ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා පසුගිය පැය 24 කාලය තුළ 18 දිනක් අත්අඩංගුවටගෙන තිබෙනවා දොඩම්කොඩ නගරයට පැමිණෙනහා නගරය හරහා ගමන් කරන පොදු ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමට දොඩම්කොඩ පොලිසිය ක්‍රියා කරනවා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින්නේ නැති පුද්ගලයන් සඳහා මෙහිදී දැඩි ලෙස අවවාද කෙරුණා ඕගොල්ලන්ට පැහැදිලි උපදෙස් දීලා තියෙනවනේ එහෙම කියන්න කියලා එතකොට මේ බස් එකට නගින බගියට එතකොට මේ නිසිභාවය කරන්නේ ඒ අවශ්‍ය උපකරණ රාජ්‍යා ගන්නෝ දැන් දීලා දින උපදෙස් සම්බන්ධව මහත්ය දැනුවත් වෙලා ඉන්නේ එක සීට් එකේ කීතර කීට පුළන්ද එච්චර අයිය නැ දෙන්නේ කරන් ආවේ නේ 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 ඒ නහයට මොකද ආයේ ඒක දාන්න නහයට එක ගෙදර වුණාට එක්කෙනාට එක්කෙනා ආරක්ෂා වෙන්න ඕනේ කවුද කොන්දොස්තර දැන් බලන්න වාගේ මේක මාස්ටර් දාන්නේ දැන් ඉස්සල ඔයා හරි ක්‍රම අනුගමනය කරන්න එපා ඔයා කොහොමද තව කෙනෙකුට උපදෙස් දෙන්න මේක කරන්න කියලා ඕගොල්ලන්ට පැහැදිලි උපදෙස් දීලා තියෙනවානේ දැන් බලන්න මේ මේ කටි ඉස්සෙන් බලන්නකො දැන් මෙහෙම මේ විදිහට ගොඩ වෙලා එකතු වෙලා ඉන්නෝ වරාය කටයුතු කඩිනම් කිරීම සඳහා කාර්යසාධක බලකායක් හා 24 පැය පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. වරාය කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම මෙහි අරමුණ බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ. අහුගේ දිනවලදී යම් අපහසුතාවකට පත් වෙන සිද්ධ වෙලා තිනවා අපිට පෙරට පැමිණෙන නෞකාවල් වලට පහසුකම් දෙන ලොලබීම තුන නිසා මේ අමාත්‍යාංශයේ හැටියට අපි තීන්දුවක් ගත්තා විශේෂ කාර්යසාධක බලකාය ඒ වගේම පැය 24ම විවෘතව පවතින මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කරා දුරකථන අංක අපි දැනුම් දෙනවා නායනය අපනායනය සහ අනිකුත් සේවාවන් වලට සම්බන්ධ වෙන හැම අයටම යම් ප්‍රශ්නයක් මතුවෙනවා නම් ගේම අපිත් එක්ක සම්බන්ධ සියලු දෙනාට අපි කියනවා අපේ මෙහෙයුම් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 25 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බඳනාගාරගත කළා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී. පසුගිය ජනාධිපතිවරණ සමයේ අවතැන් වූ පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගනිමින් ඔවුන් පුත්තලමේ සිට මන්නාරමට ප්‍රවාහනය කළ බවට රිෂාඩ් බදුදින් මහතා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එෙහිදී රජයේ මුදල් අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනුණ රිෂාඩ් බදුදින් ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඔවුන්ට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳ වූ අතර තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් සැකකරුවන් ඉදිරිපත් කර තිබූ ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කළා. ඒ ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් කරුණු එහි ඇතුළත් නොවීම හේතුවෙන් මේ අනුව සැකකරුවන් තුන්දෙනා ලබන 25 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පවත්නා තත්ත්වය හමුවේ ජීවනපාය අඩාල වූ පවුල් සඳහා රුපියල් 5000 දීමනාව මෙන්ම නිරෝධායනය වන පවුල් සඳහා රුපියල් 10000ක් වටිනා ආහාර ද්‍රව්‍ය පිරිනැමීම තව දුරටත් සිදුවනවා.
කලුතර දිස්ත්‍රික්කයේ දුරම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ජීවනෝපාය අහිමි වූ පවුල් 14939 කට රුපියල් 5000 දීමනාව මෙවන විට ලබා දී තිබෙනවා. ඒ ග්‍රාම නිලධාරී වසම් 45ක් ආවරණය වන පරිදි නිරෝධායනයට ලක්ව සිටින පවුල් 467 කට රුපියල් 10000ක් වටිනා ආහාර ද්‍රව්‍ය ලබා දීමද සිදු කළ බවයි ප්‍රාදේශීය ලේකම් දර්ශනා රණසිංහ මහත්මිය සඳහන් කළේ. කුරුණෑගල නාගරික බල ප්‍රදේශයේ හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කර ඇති විල්කොඩ නිරෝධායනය වන පවුල් 451කට රුපියල් 10000ක් වටිනා සහන මල්ල නිවෙස් වෙතම කුස ලබා දීම සිදු වුණා. කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් ඊ.එම්. ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංග වූ මෙම වැඩපිළිවෙලට කුරුණෑගල මහනගර සභාවද සහාය ලබා දුන්නා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආර්ථික දුෂ්කරතා ඇති පවුල් 250ක් සඳහා මාසයකට සරලන වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීම ක්‍රියාවට නැඟුණේ දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වනිනායක මහතාගේ මූලිකත්වයෙන්. එහි ආරම්භක වැඩසටහන තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. එත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. ජලිතම් වෙමු පැන් පැය ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.